දර හරිනිි සහෝදරිය ඇතුළු විදායක කමිටු සසාමාජික සියලු දෙනාගෙනුත් පැමුුණ සිටින ආරාධිතමුත්තන්ගෙනුත් මෙතනට රැස්වෙලායින්න සියලු දෙනාගෙනුත් අවසරයි. කාන්තාව අවතක්සේරුවකට ලක්වෙලා විචාරයට ලක්වෙලා පහත් කරල සලකන සමාජයක කාන්තාව, දේශපාලනයට ගාවගන්නැති නොදියුුණු රාජ්‍යයක්තියන මේ වගේ සමාජයක මේ වගේ රජයක් යටතේ. හොඳු හයිිය කාන්තාවන් සියදහස් ගණනක් මෙතනට ඇවිල්ලා කළුතරදිස්ත්‍රික්ක නියෝජනය කරමින් මේ හොරන මහජන ක්‍රීඩාංගනයට සහභාගිවන කලුතර ිස්ට්‍රික් සමුවට වචන ස්වල්පයක් කතා කරන්න ආරාධනා කිරීම ගැන මං ඉමහත් ගෞරවයට පත්වෙනවා. ඒවගේම තමයි මෙතනට ඇවිල්ල සිටි නෝබා අපත්ෙක් මෙතන සහබාගි නොවී සමාජ මාධ්‍යජාලාවලින් අප එකතුවෙන ඔබටත් ඒ ගෞරවය එහෙමම මං ඔබට පුද්ධ කරනවා. මේ සமுலුව சூதாண කරගත්த்த දවසந்தං අප දිස්ත්‍රික්க்கே කාන්තාවෝ කළுතුර දිස්ත්‍රික්க்க සහෝදරියෝ දිවාරෑනොබලා අතිවිශාල කැපකිරීමක් කරලා හොරණ මහජන ක්‍රීඩාගනය පිරන්න මෙච්ச்சර සනගක් මෙතනට ගෙනල්ලා අපි සමරන්නේ තවත් එක සමුළුවක් විතරක් නෙමෙයි සහෝදරියනී. අපි අද මේ හොරන මහජන ක්‍රීඩාංගනය සමරන්නේ ඔබත් මමත් දැන් මේ අද මේ හොරන මහජන ක්‍රීඩාංගනය සමරන්නේ සමස්ථ රටේම කාන්තාවන්ගේ ශක්තිය දෛරය, එකමුතුව සහ ජයග්‍රහණය. ඉතිං මේක මම කිව්ව වගේ තවත්්‍යක සමුරුවක් නෙමේ සමුළුවක්නෙම. මේක ඇවිල්ලා රටේ දේශපාලනේ සමාජ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක මුල් ගලතිබීම විද්‍යටයි මම සලකන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පෙරලියකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. හොඳට බලන්න වෙනදට අපි සමුළුවක් තියනකොට අපිත් එෙක්ක මේ සභාව වාඩිවෙලා ඉන්න සහෝදරවරු வேදිකාව අපි्यෙක්க்க වාඩිවෙලා ඉන්න සහෝදරවරු මේ හැමෝම අද පැත්තකටගිහිල්ලා කාන්තාවන්ට මේ සමොළුව ඉඩදීලා මේ வேේදිකාව කාන්තාවන්ට ඉඩදීලා ඔබට ආරාධනා කරන්නේ මේරටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න மாලිමාවත්තෙක් අත්වල් බඳගන්න කියලා. සහෝදරියනී අපේ සහෝදරිය අපේ කලින් කතා කළ සහෝදරියෝ ඔබට එකින් එක පැහැදිලි කරා මෙ අවර්බුදේතින බයානකකම මෙක විශාල කේදවාචකයක් ඒ ඔබට රිජුවපේන ප්‍රශ්නටික විතරයි ඒක හන්දා මං ඔබට පැහැදිලි කරන්නං ඔබට නොපෙනෙන බයානක පැත්ත. හොඳට හිතල බලන්න, සන්දයවත් නොදී කිසිම දෙයක් නොකරපු අපේ පුංචි දරුවෝ. ඒ අය කොයි තරම් මානසික අතතියකින් ඉන්නවාද කියලා ඔබ හිතාන්නේ.ඒදරුවෝ ගෙදර තියෙන ප්‍රශ්න දැක්කම අපිට ඇවිල්ල කියනවා. ගෙදරින් කෑමැකඉල්ලන්න හිතෙන්නේෙ නැහැ ස්කෝලය යන්න සල්ලිල්ලන්න හිතෙන්නේෙ නැහැ. අම්මගෙන් අලුපොතක්. ත් අගෙන් අලුත් පොතක් ස්කෝල යන්න බෑග්ග එකක් කැඩිච්ච සපත්තු දෙකට අලුත් සපත්තු දෙකක් ඉල්ලන්න හිතෙනෙ නෑ කියලා දරු අපිත් එක්ක කියනවා තවකාරණයක් තමයි ටියෂන් කියන්නේ අපේ අධ්‍යාපනයේ අපිට මගාරැන්න බැරිකාරණයක් දරුව ටෂන් යන්නේ නෑ විශ්වවිද්‍යාල වල ඉන්න ශිෂ්‍යයෝ විශවවිද්‍යාලයට එන්නෙ නැහැ බස්සෙකට සල්ලි නැහැ බෝඩිමටග වන්න සල්ලි නැහැ කියලා. මේ දරුවෝ කාට වච්චන්දය දුන්නෙ නෑ. ඒ අහිංසක දරුවෝ කොයි තරම් මානසික පීඩනයකින් ඉන්නවා කියලාද ඔබ හිත්තන්නේ. මෙ මානසික පීඩනය සියදින අසා ගැනීම් වලට පවා ගියතැන් අපි අත්විදිනවා. ඉස්සර විශ්වවිද්‍යාලය අපිට එක බැද්ජයහෙක ළමයි හැටක් සි යක්ක්. පනහක් සීයක් අතරඉන්න වනං මානසික ගැටලු තියන ළමයි උපරිම තුනක් පහක් අතර ප්‍රමාණයක් අපිට සාමානෙන් අවුරුද්ධකට ලැබෙනවා මනගැහෙනවා. නමුදදැන් අපිටත් දරාගන්න බැරිතරමේ ප්‍රශ්න ගොන්නක් මේ දරුව අරගෙනෙන්නේ. ඒවට අපිට පෞද්ගලිකව දෙන්න විසඳුම් නැහැ. අපිට කරන්න පුළුවන් දරුවන්ට ශක්තිමත් අධ්‍යාපනයක් නිසි අධ්‍යප අරගන්න පුළුවන් දේශපාලනයක් මේ රටේ ගොඩනගනක විතරයි ආර්ථිකයක් හදනක විතරයි සහෝදරියනි. ඒත් එක්කම නිසි පෝෂණයක් නැතුව දරුවෝ නිතර නිතර ලඩවෙනවා. ඉති මේ දරුවෝ කායිකවත් මානසිකවත් ඇදවැටිலைන්නේ මේ රටේ ඊළங்க පරම්පරාව මේ රට ඊළඟට ාරගන්නඉන්න පරම්පරාවතමයි මෙහෙම කඩලා බිඳලා කුඩු පට්ட்டන් කරලදාන්නේ. ඉතිං ඔබ හිතන්න අපිට දැනෙන ආතතියට හෝ අපිට දැනෙන ගැටලුවකට විසඳුමක් හොයන්න අපිට යම්කිසි ආකාරයක බුද්ධිමට්ටමක් හෝ අපිට තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා නමුත්ඒේ පුංචි දරුවෝ විශ්විද්‍ය्याාල ශිශ්‍යය තරුණ තරුණියෝ. ඔවුන්ට තීරණගන්න බැරිවනාාම ඔවුන් කරන්නේ වෙන වෙන මාර්ගවලට යොමුුවෙනේක ඒමානසිකාත්තිතියනිසා අපිට මානසික ගටළු විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා ඉතිං ඔබ ගෙදරගියාම ඔබේ දරුවට වෙන දටත්වඩා හොඳින් ඇහුංකන් දෙන්න මේක විශාල කේදවාචකයක්. මේ ගැටළුුවලට අපිට තනිතනියෙන් විසඳුන්හොයන්න බෑ. මේරට හොඳටම බංකොළොත් කරලා තියෙන්නේ ඉතිං... ඒ නිසා තමයි අපි ජාතික ජන බලවේගයක්ත්ත එක් එකතු වෙලා මේ ගැටලු විසඳන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුත්තේ. ගැටලුටික අපි හොඳින් දන්නවා විසඳුමත් අපි හොඳින් දන්නවා අවස්ථාව කළ බෙනකන්තාමයි අපි ඉන්නේ. ඉති මේ ගැටලුටිකෝගොල් ඔක්කො ම ගෙනීදලත් පොඩ්ඩක් හිතල බලන්න මෙච්චර ප්‍රශ්නතිබිලත් අපි කොහොමද මේ ගානට දුවන්නේ අපි කොමදතාමත් ෝ දරුවම් ඉස්කෝලේ අවන්නේ බෙහෙට්ටික ගන්නේෙ. අයම්FFෙක හින්දවත් ්‍රණිල් හන්ඳවත් මේ තියන රජය හන්දවත් නෙවෙේ සහෝදරියනි ඒ ඔබගේ ශක්තියෙන් ඔබතාමත් මේක අල්ලගැෙනන්න නිසා. ඔබට ඒට මං හදවතිම්ම ගෞරව කරනවා ආචාර කරනවා. මං හොඳ උදාහරණයක් කියන්නං මගේ දරුවගිය පෙරපාසලේ ගුරුවරිය. ඇගේ ගෙදර මයි පරපාසලතියන්නේ. මම දරුවට කෑමකෙ වන කොට මම දවසක්කිවමං වැඩිපුර කෑමටිකක් එවන්න නැති දරුවකුට දෙන්න. එත්තකොටඒ ගොරුරිය කියනවා. හැමදාම ඇය ගෙදර අයට වයන කෑමවලින් කෑම අඩුවෙන් හෝ ගේනෙ නැති දර ඇය කෑමටිකත් දෙවා. ඇය කොයි තරං ශක්තිමත් ගුණවන්ත කාන්තාවක්ද ඇය හිතන්නේ දරුවගේ අධ්‍යාපනය ගැන දරුවගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන. මෙන්න මේ වගේ ශක්තිමත්කාන්තාව හින්ද තමයි. තවමන් මේ සමාජයේ මේ මට්ටමට හරිතියෙන්ෙන්නේ. ගෘහණියගේ ඉඳං. ඇඟලුන් සේවිකාව, වෛද්‍යවරිය හෙදියෝ ගුරෘර්තිය නියලියනාය මේ හැම කෙනෙක්ම තමන් තාමත් කරන විශාල කැපකිරීම නිසා තමයි. මේ සමාජයේ මේ මට්ටමට වත් බින්ඳ වැටෙන් නැතුවතියෙන්නේෙ සහෝදරියනි. ඇඟළුම් කර්මාන්ත ශාලාාවකට ගියාම. උදේ හතාමාර අටට පටන්ගත්තවෙලේයිඳං. මහරෑ ශිප්තකිවරවෙනකං. කන්නයි තේකබොන්නයි තමන්ගේ ශරීරවශ්‍යතාවකටයි විතරයි ඒ කාන්තාව ஒනැගිටින්නේ. මංඒක අත්විඳිනෝ මංඒක දකිනවා. මංඇඟලුම් කර්මාන්ත ශාලාවල, උපදේශන සේවා වලටයනවා අපි දකිනවා ඒ කාන්තාවෝ කොයි තරං මහන්සේකින් වැඩකරනවද කියලා. ඒ මොකටද වැඩ කරන්නේ තමන්ට කන්න දෙන්න විතරක් නෙමෙයි ඒ අය කරන රස්සාාව නිසා තමයි මේ රටේ අප අනේ දියුණු වෙලාති යෙන්නේ. ඔවුන්ගේන විදේශ විනිමේ නිසා තමයි, මේ රට මෙහෙ මහරිතුර වෙලාතියෙන්නේ. නැතුව මේ රජයෙන්ගේන කිසිම දෙයක් නෑ මේරටට. ව කාරණයක් තමයි විදේශශ ්‍රමිකයෝ අපි කිව්වට රටහැරල ගියයි කියලා ඔවුන් මේරට අතෑර ලගිහිල්ලා මෙහේජීවත්වෙන ඔබ වෙනුවෙන් මුදල්ලවෙවන නිසා තමයි ඔබ කොහොමිින් හරිමේ කල්ලගෙනන්නේ. ඉතිං හිතල බලන්න අපිත් මේකාත් තැරියෝත් මේ සමාජයේ තවත් කුඩු පට්ටන් වෙලා නැත්තටම නැතිවෙලා යනවා. ඒ නිසාමං ඔබෙන් කියනවා මේ සටන නතරකරන්න නෙපා අපිත් එක්කෝඔබ හැමදෑමෙඉන්න ඔබැවිල්ල මේ හිටගැනඉන්නේ නනිවැරදිනම තැන මාලිමාවත්තෙක්ක එන්න එන්නම මේ ප්‍රශ්න මේ විදිහට දිගින්දිගටම ගියාම අපි හොඳටම දන්නවා අපේ ඔෂාණි සහෝදරියකිව්වා රැකියාව නැතිවුුණ තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් වෙන්න ඕනා පාසැල්බෑගේ හොරකංකරේ කියලා. එතකොට රටේ ආරක්‍ෂාව නැතිවුනාාම සමාජයේ ආරක්ෂාව නැතිවුුණාම එක වැඩිපුරම දැනෙන්නේෙ කාන්තාවට එතකොට මේ රට අපි ආරක්ෂි ැනක් නෙමෙ අම්මට දරුව එක්වवेලියටයවන්න බෑ එතකො ගෙදරරින්න අයට ආරක්ෂාවනැතිවුණම තාත් අට දන ැඟීම මොකද. ඉතිං මේ වගේ විශාල ගැටලු ප්‍රමාණයකට මූන දීලයින් දෙදදි අපි මේරට මෙහෙම ගෙනියන්නේ මේ දේශපාලන කොයිවෙල හරි වෙනස් මාර්ගයකට යන්න ඕන කියලා තියෙන බලාපොරොත්තුව නිසා. ඉතිං මන්තව දුරටත් කතා කරන්න බපොරොත්තු වෙන්නේ නෑ? අපි මේරටේ දේශපාලනය කාන්තාාවෝ සියලෝදනායකතු වෙලා ලස්සන දේශපාලනයක් කරමු රටවල් දෙකක තනිවෙලා මැරිමැරී ජීවත්වෙනවා වෙනුවට තමන්ට කැමති රස්සාාවක් කරලා සන්තෝසිෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හදමු. පාලකය ේන්ද්‍රිය කරගත්ත රජයක් නෙමෙයි පාලකෝ ේන්ද්‍රිය කරගත්ත දේශපාලනයක් නෙමෙයි ජනතාව කේන්ද්‍රිය කරගත්ත ජනතාවාදී පාලනයක් ජනතාව කේන්ද්‍රිය කරගත්ත ව්‍යවස්ථාවක් හැදනු දවසට අපිට මේ ප්‍රශ්නයකං එකකින් එක ලිහිල් කරගෙන නිෂ්පාදනනාර්ථිකයකට ගිහිල්ලා මේ රට ගොඩන ගන්න පුළුවන් සහෝදරියනි. බය ගන්න වැඩ පිළිවෙලට විතරත්නෙමේ ඔබාද අපිත්තක එකතු වෙලා ඉන්නේ. මේ බල අරගෙන ඉස්සරහට rataana وارد වැ